මෙතනමේ සමසලංකා රජයේ පශුවැදිරිදරණී සංගමේ සමාජිකයෙක් විදියට තමයි මම අද සහභාගී වෙන්නේ. මමත් වෛද්‍ය ප්‍රමුදිතත් මේ අපේ ඇත්තටම පළමුවෙන්ම අපේ සංගමේ ශෝකය පළ කරනවා මේ මේ සිදුවෙච්ච මේ අපාඩුව රටට වෙච්ච අහිමිවීම සම්බන්ධයෙන්. ඒ වගේම අපිට මේ කියන්නේ මේ මේ අන්තිම අහිමිවීමත් නෙමේ ඉදිරියට තවත් මේ වගේම සත්තු අපිට අහිමි වෙන්න ඉඩ තියෙනවා. දැන් ඊයේත් අපිට තවත් වාර්තා වුණා තවත් කොටියක් නෙළුව ප්‍රදේශයේ මන්දකට අසු වීමෙන් මෙහෙම සතුන් අහිමි වෙනවා. නමුත් ඊටමත් වැරදි මේ මහජනතාවට වැරදි ආකල්පයක් යන දේවල් ගොඩාක් සමාජ මාධ්‍යවලත් ඒ වගේම ජනමාධ්‍යවලත් මේ ප්‍රචාරය වෙනවා. ඒ වගේම මේ පශු වෛද්‍යවරුන් මේකට නියමිත ආකාරයට මේ සතාට මේවා ප්‍රතිකාර කිරීම සිදු කරේ නැ යන මේ අදහස ලබා දෙන. නමුත් අපි රජයේ පශු වෛද්‍යනිලධාරී සංගමයේ විදියට කියන්න ඕනේ මේ සතාට අපිට තියෙන සම්පත් භාවිතා කරලා අපි අවශ්‍ය උපරිම මේ සේවය මේ සතාට ලබා දීලා තියෙනවා. නමුත් අවාසනාවට සතාගේ ජීවිතය බේරගන්න බැරි වුණා. නමුත් අපි ජීවිත මේ වගේ තව ඉදිරියට නොවීමට තමයි කටයුතු කළ යුත්තේ. ඉතින් මේ දැනට අපේ ඒ කාර්ය නියලිච්ච පශු වෛද්‍යවරුන්ට විශාල වශයෙන් චෝදනා එල්ල කරනවා. ඉතින් ඒ චෝදනා මම මුලින් ඒ චෝදනා ගැන යම්කිසි සඳහනක් කරන්නම්. ඒවා සාධාරණේ වෙන්නේ කොහොමද කියන එක ඊළඟට මම මේ තත්ත්වය ඉදිරියට ඇති නොවෙන්න මොකද්ද සිදුවේ යුත්තේ කියලා තමයි මම මේ අද ඔයගලන්ට බ්‍රීෆ් කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ අපිට දිවියෙක් මන්දකට අහු වෙලා කියලා අහුන් මේ පණිවිඩයක් ලැබුණාම ඊට ඒ සඳහා පැය 3කට අඩු කාලයකදී පශු වෛද්‍යවරු ස්ථානයට ළඟා වෙලා තියෙනවා. ඉතින් මේ ඉතාමත් දුෂ්කර මේ ගමන් මාර්ගවල තමයි මේ යන්න තියෙන්නේ මේ සත්තු ඉන්න තැන්වලට. ඉතින් ගොඩක් වෙලාවට කැලෑවල්වල මායිම්වල තමයි මේ මදු ගැහිම් සිදුවෙන්නේ. ඒතර මේ මදු ගැහිම් කොටියට ප්‍රතිකාර කිරීමට පශු වෛද්‍යවරු තමන්ට හැකි උපරිම වේගයෙන් මෙතෙන්ට පැමිණලා තියෙනවා. පශු වෛද්‍යවරු දෙදෙනෙක් පැමිණලා තියෙන ඒ ප්‍රදේශයේ බාහිර පශු වෛද්‍යවරයා පැමිණීමට ප්‍රමාද වෙන හින්දා මේ ප්‍රදේශයට මේ ප්‍රදේශයෙන් කිට්ටු ඉව ඉන්න 73 වෙනි පශු වෛද්‍යවරයාත් මේකට පැමිණලා තියෙනවා. ඒ වගේම මේ පශු වෛද්‍යවරු දෙදෙනාම මේ විශේෂිත මේ මියගිය කොටියා සම්බන්ධයෙන් මීට පෙරත් ජනමාධ්‍යයට වාර්තා කරා. මෙහෙම කොටියක් කිනකලබළු කැමරා ට්‍රැප්ස් පාවිච්චි කළා. මේ ලැබුණු දත්ත අනුව වාර්තා කරා මෙහෙම කොටියක් ඉන්නකල ඒ සත්තුන්ට මේ නිලධාරීන්ගේ තියෙන කැමැත්ත හින්දම තමයි ඒ සතා ගැන විශේෂයෙන්ම මේ සතාව හොයාගන්න එහෙම මේවා කරේ. ඉතින් එහෙම දැන් මේ දිවිය ගැන පළ වෙනවා. මේ දිවිය මේ වෙනම විශේෂයක් කියලා. නමුත් මේක වෙනම විශේෂයක් නෙමේ. මේක ලංකාවේ ඉන්න පැන්තරා පාඩස් කොටියා කියන ප්‍රවිශේෂයේම එක් ජාන ප්‍රපංචයක් තමයි මේ කොටියා. ඉතින් මේ සත්තු සාමාන්‍යයෙන් කඳුකර සහ මේ ප්‍රාථමික වනාන්තරවල තමයි ලංකාවේ දකින්න හම්බෙන්නේ. ඒ කියන්නේ සිංහරාජේ ඒ වගේම සමනල අඩවිය වගේ තැන්වල දවල් කාලෙත් කළුවර පරිසරය මේ සතාට මේ බේරීමට මේ ඒ වගේම මේ සත්තුවාට නිරුපද්‍රව ඒ වගේම ගොදුරු හොයා ගැනීමට පහසු වටපිටාවක් තමයි ඒ සතාට ඇති වෙන්නේ කාල වර්ණයේ හින්දා. ඒක නිසා මේ නිලීන ජානයක් මේ ප්‍රදේශයේ මේ විශාල වශයෙන් පැතිරෙමින් සිටිනවා. ඊයේ වාර්තා වෙච්ච නෙළුව ප්‍රදේශයේ මියගිය කොටිය සාමාන්‍ය කළු දුඹුරු කොටියෙක්. නමුත් ඒ කොටියාගෙත් මේ ජානේ තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒගොල්ලෝ මේ සිංහරාජ මායිම්ව සිදුවන මියෑම් හින්දා. ඉතින් මේ ජානේ අපේ මේ කොටි ගහණය තුළ තියෙනවා. නමුත් ඒක මේ විශාල වශයෙන් විනාශයට පත්වීම වැළැක්වීම තමයි සිදු කළ යුත්තේ. ඉතින් ඒ වගේම මේ දැන් තවත් චෝදනාවක් එල්ල කරනවා. මේ සතාව අල්ලාගත් අවස්ථාවේදී මේ සතා නියමිත ආකාරයට හැන්ඩල් කරේ නැහැ කියලා. සතාව මේ
ලොකුව මේචර් කිරීම නියමිත ආකාරයට සිදු වුණේ නැහැ කියලා. ඉතින් මේක සාමාන්‍ය සතෙකුට ප්‍රතිකාර කරන අවස්ථාවක් නෙමෙයි. ඒ කියන්නේ සාමාන්‍ය සතෙකුට ප්‍රතිකාර කිරීමෙන්දී අපි ඒ සතා ගැන දන්නවා, මේ සතාගේ තියෙන රෝග පිළිබඳ දන්නවා. ඒකට අපි ඒ සතාගේ මොනවා හරි අපිට අවශ්‍යතාවයක් වන්න උන බලන්න ඕන නම් ඒ සතාගේ හෘද ස්පන්දන වේගය බලන්න ඕන නම් හුස්ම ගැනීමේ වේගය බලන්න ඕන නම් අපිට ඒක බලන්න පුළුවන්. නමුත් එකපාරටම කැලාවක් අස්සේ ඉඳලා එළියට පයින් කොටියෙක්ගේ අපිට ඒව බලන්න අවස්ථාවක් නැහැ. ඉතින් ඒ අවස්ථාවේදී අපි ඒ සතුන්ට ප්‍රතිකාර කිරීමේදී කරන්නේ අපේ ජීවිතවලටත් වඩා ඒ සතාගේ ජීවිතය රැකෙන විදියට තමයි ප්‍රතිකාර කරන්නේ. ඉතින් ඇත්තටම මේ පශු වෛද්‍යවරු දෙන්න මේ ඉතාමත් අඩු බෙහෙත් මාත්‍රාවක් පාවිච්චි කරලා තමයි මේ සතා නිර්වින්දනය කරලා තියෙන්නේ. දැන් මම පෞද්ගලිකවම ඊට මේ පසුගිය සිකුරාදා දින තවත් කුටිය කැටයන්තර ප්‍රදේශයේදී මුදා හැරියා. එම කුටිය මුදා හැරීමට වඩා හතරෙන් එකක ඖෂධ ප්‍රමාණයක් තමයි මේ කුටියට පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් මේ කුටිය කොච්චර දුර්වල කුටියද කියලා අපිට ඒකෙම මට තහවුරු කරන්න පුළුවන්. කොච්චර දුර්වල තත්ත්වෙක ඉඳලා තියෙන කියලා. ඊට පස්සේ කුටිය අල්ලගත්තේ අවස්ථාවේ ඉඳලා මේ සතාව අට තවත් හොඳ තත්ත්වෙන් මේ සතා නැවත කලයට මුදා හැරීම තමයි ඒගොල්ලන්ගේ අභිප්‍රාය වුණේ. ඉතින් ඒ අවස්ථාවේදී මේ තිබ්බ තුවාල සහ සතාගේ හැසිරීමේ තිබෙන උඩ තියෙන අපහසුතාවයන් සලකලා තමයි දින 3ක නිරීක්ෂණ කාලයකට මේ සතා අපේ බාරයේ තබා ගැනීමට කටයුතු කළේ. නමුත් ඒ දින 3ක් නෙවෙයි දින 2ක් යනකොටම ඒ සතාගේ තුවාලවල මේ ඔඩුදිවීම මතුවීම හින්දා මේ සතා මේ තවදුරටත් රඳවගෙනම ප්‍රතිකාර කිරීම කරන්න තීරණය වුණා. ඒ අනුව ඒ සතාට අවම හානියක් වෙන ආකාරයට තමයි ඒ වගේම දුරස්ත පාලක මගින් නිරීක්ෂණය කරමින් තමයි සතාට ප්‍රතිකාර කරේ. ඒ වගේම ඉතින් තවත් චෝදනා එළන මේ සතා ඉතා කුඩා කූඩුවක රඳවලා ඌව ප්‍රතිකාර කරා කියලා. ඉතින් වන සත්තු, ඒ කියන්නේ කොටි වගේ සත්තු නෙමෙයි, මෝ වගේ සත්තුවත් අපේ විශාල කූඩුවල රඳවන්නේ නැහැ. ඒක පර්පස්ලිම ඒ සතාගේ ප්‍රමාණයට අදාළ මේ කූඩුවල තමයි රඳවීම කරන්නේ. උදාහරණයක් විදිහට අපි අඟමුව එක්ක දැම්මොත් එහෙම ගෝණෙක් ගිනින කූඩුවක ඒ අඟමුව ගෝණගේ උසට පැනලා ඉවර වෙලා උගේ අංගවල් මූණ කඩා ගන්නවා. ඒ වගේම අපි බාකේපල් ප්‍රදේශයේදී ට්‍රැප් එකට කොටි කැල්ලුවා මේ කාන්තාවකට පහර දීම නිසා ඒ කොටිය විශාල ට්‍රැප් එකකට අහු වුණේ. ඒ කොටිය දැලට පැනීම නිසා උගේ ඇහක් සම්පූර්ණයෙන්ම විනාශයටපත් වුණා. ඒ කොටිය දැනට වාගොල් සත්ත්ව උද්‍යාන ඉන්නවා කොටි දෙනා. ඉතින් ඒ වගේ ඒ සතාට විශාල කූඩු හැදුවහම ඒ ප්‍රශ්නේ ඊළඟට එනවා. ඒ සතාගේ කූඩුවේ දිග පැනීම නිසා ඒ සතාට වෙන හානිය වැඩි වෙනවා. ඉතින් ඒ නිසා අපි මේ සතාට වන සතෙක්ට අපි උට ඉඩ ප්‍රමාණ දෙන්න. මොකද මූ සුවයක ඉන්න සතෙක් නෙමෙයි. සුවයක ඉන්න සතෙක් නම් ජීවිතේ මෙයා දන්නවා එයාට හම්බෙන ඉඩ ප්‍රමාණය. උට නමුත් මේ සත්තු එහෙම නෙමෙයි. ඒ සත්තු ඒ තියෙන දැල හෝ ඒ තියෙන යකඩ මේක සම්බන්ධයෙන් ඒගොල්ලන්ට එච්චර මේකක් නැහැ. සතාර මිනිස්සුට තියෙන ක්‍රෝධයට මිනිස්සු විදියට පයින්නවා. ඒ පැනීම නිසා ඒ සත්තුන්ට මේ තුවාල සිදු වෙනවා. ඉතින් ඒකම මේ සතා උඩවලව වගේ උෂ්ණ තැනකට ගෙනිච්චේ. මොකද ඒ වගේම ඇයි එතන තියාගෙන ප්‍රතිකාර නොකළේ කියලා සමහර චෝදනාවක් තියෙනවා. දැන් අපි ඒ සතාට ඇත්තටම අවශ්‍ය වායු සමීකරණ තත්ත්වයටදී ඌව තියාගෙන තමයි උඩවලේ ප්‍රතිකාර කරේ. ඒ වගේම අපිට තියෙන එකම මේ අපිට මේ ඉන්ටෙන්සිව් කෙයා එකක් දෙන්න පුළුවන් තැන තමයි උඩවලවේ ඇත්තතුරු සෙවන. ඉතින් අපි අපේ යෝජනා තියෙනවා තවත් දේවල්. අපේ පශු වෛද්‍ය අපි 17 දෙනෙක් වනජී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරනවා. ඉතින් අපේ සේවා ස්ථාන තව පුළුල් කරන්න සහ ඒවැය යටිතල පහසුකම් දියුණු කරන්න අපේ බලාපොරොත්තුවක් තියෙනවා. නමුත් බලාපොරොත්තුනේ අපි යෝජනා තියෙනවා. නමුත් ඒවා අපේ රටේ තියෙන තත්ත්වයන් එක්ක ක්‍රමයෙන් තමයි විසඳෙන්නේ. නමුත් අපි මේ සතාට අවශ්‍ය පහසුකම් ඒ ස්ථානයේදී අවශ්‍ය විදියට සරසලා සතාට උපරිම දෙයක් ඒ සතා වෙනුවෙන් සිදු කරා කියන එක තමයි එතනදී කියන්න වෙන්නේ. ඉතින් අවසනාවක් විදිහට ඒක දැන් සතාගේ මරණ පරීක්ෂණ වාර්තාව නිකුත් කරලා නැහැ. නමුත් ඉදිරියේදී ඒක නිකුත් වෙයි දැනගන්න පුළුවන් මොකක්
මොකද්ද වෙන්නේ කියලා ඊට පස්සේ මේ මට තව දෙයක් මතු කරන්න ඕනේ මේ මන්දවල් සහ මේ කියන්නේ මලපුඩු එහෙම නැත්නම් මේ ස්නේහස් කියන එක සම්බන්ධයෙන් ඒක මේක අපිට විශාල වශයෙන් ස්නේහස් කියන දේ සහ හක්කපටස් කියන තත්ත්වය තුළ වනසතුන් විශාල වශයෙන් මිය යනවා දැන් අපිට මේ පහුගිය මාස 3-4 ඇතුළත කොටි කොටිම අපි දැන් මේ 4 දෙනෙක් විතර මන්දවල් වලට පහුගිය මාස 4 තුන බැලුවා දැන් එක් කොටි දැනටත් අපේ ඇත්තතුළු මේ උඩ මේ අත්තිඩිය වනජීවී කාර්යාලයේ දැනටත් මේ ශීතකරණයේ සිටිනවා ඒත් ඔය හල්ගොල්ලා ප්‍රදේශයේදී මන්දකට අහු වෙච්ච කොටි මිය ගියා ඊට පස්සේ ඒ ස්ථානෙම තවත් අඳුන් දිවියෙක් අහු වෙලා ඊට පස්සෙ ගෙනාවා ඊට පස්සේ ඔය යටියන්තර කොටියා ඊට කිලෝමීටර් 10ක් විතර ඇහැයි සීපෝත් වතුයායි හම්බුනේ ඉතින් මේ වතුයායවල් වල මිනිසුන් මේ මන්දවල් ගැසීම සිදු කරන ඉතින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉන්න නිලධාරීන් ඉන්න ස්ථානවල වලට වඩා බෙහෙවින් දුරස්ත තානවල කාටවත් නොදැනෙන්න මේක ක්‍රියාත්මක වෙන්නේ මේ මදු තැබීම ඉතින් මේන් සත්තු විශාල වශයෙන් මැරෙනවා ඇතරම දිවියෝ නෙමේ කබල්ලායෝ මීමින්නෝ එතකොට බාකින් දිය කියන ඕලුමෝ ගෝන්නු ඒ වගේ විශාල ලංකාවට ආවේ නිසා දුර්ලභ සත්තු විශාල වශයෙන් මේ මදු තැබීම හින්දා මේ අනිත් සම්පූර්ණ නීති විරෝධී කාර්යයක් ඉතින් ඒක නැවැත්වීමට තමයි සියලු දෙනා මේ පෙළගැහෙන්න ඕනේ මොකද මේකත් එක්ක යහපත් වෙච්ච මස් ව්‍යාපාරයක් තියෙනවා මේ මස් මේ වතු වල ඉන්න ඉහළ පුද්ගලයන්ට ඒ වගේම සමහර රජයේ නිලධාරීන්ටත් මේවා ලැබෙන්න ජාලයල් සැකසීලා තියෙනවා ඉතින් මේවා නැවැත්වීමට තමයි කටයුතු වෙන්න ඕනේ නැත්තම් දැන් ඊයේ කොටි මිය ගියා ඉතින් මේ විදිහට කොටි මියාම සහ අපේ ඉතුරු වෙලා ඉන්න කළු කොටි විනාශ වෙන්න මේවා හේතු වෙනවා මේ තත්ත්වය ඉතින් ඒවා අවම කිරීමට තමයි ක්‍රියා කළ යුත්තේ මේ දිවිය බේර ගන්න ගිය නිලධාරීන්ට චෝදනා කිරීම නෙමෙයි සිදුවෙත් කියන එකයි අපේ සංගමේ මතය